ஜனசக்தி லைஃப் ஸ்ரீலங்காவை வேகம் வர்த்தனை வந்து சன்னாம தயாத்திரட்டு ශ්‍රීලංකා පාර්මේන්තුවේ මාලේකම්තුමාට මම පාර්මේන්තු මන්ත්‍රීවරයෙක් ඇතුළත ඉල්ලාසීමේ ලියුම බාර දුන්නා. ඒ නිසා මේ මොහොත වෙන විට මම සාමාන්‍ය පුරවැසියෙක් ලෙස ඔබව අමතන්නේ. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සුදුසු කෙනෙක් මේ ජාතික ලයිස්තුවෙන් පාර්මේන්තුවට ගෙන්නා ගැනීමට පත් කර ගැනීමට අවස්ථාවක් දීම. මම මුල ඉඳලා විශ්වාස කරපු එකක් තමයි රාජ්‍ය පාලනයත් පාලනයත් කියන්නේ දෙකක් කියලා. ඒකේ සම්පූර්ණයෙන්ම රාජ්‍ය පාලනයෙන් බැහැර වීම තමයි මේ අද තීන්දුවේ ප්‍රධානම ඉලක්කය. ඒ අනුව අද ඉඳලා කිසිම රාජ්‍ය පාලනයේ කිසිම කටයුත්තකට මම සම්බන්ධ වෙන්නේ නැති බව දැනුම් දෙනවා. හැබැයි දේශපාලනය ඉතින් කිරීම නතර කරන්න විදියක් නැහැ. මොකද මත් එක්ක හිටපු අපේ පක්ෂයේ සියලු දෙනා වෙනුවෙන් ඒක කටවීම ඉදිරියටත් කරන බව අවශ්‍යතාවයක් තියෙනවා. ඇත්තට මේ අද මේ සමුගන්න යාකට යමක් කරා කියලා හිතෙනවද මොකද හිතෙනවද මගේ සම්පූර්ණ ශක්ති ප්‍රමාණයෙන් මම කරන්න තියෙන දේවල් කරයි කියලා මම හිතනවා හැබැයි ජනතාව බලාපොරොත්තු වෙච්ච සියලු දේවල් කරගන්න බැරි වුණා හැබැයි මම ලංකාවට එනකොට ඒ වෙනකොට ලොකු චෝදනා දෙකක් තිබුණා මට යහපාලන ආණ්ඩුව පත් වෙච්ච වෙලාවේ 2015 එක චෝදනාවක් තමයි විවිධ දූෂණ හා වංචාවලට මට නඩු පවරන්න ඕන කියලා ඒ නඩු පැවරුවා මම රිමාන්ඩ් ගත වුණා මාස ගාණක් රිමාන්ඩ් වෙලා හිටියා ඉලෙම් අවුරුදු ගාණක් වෙලා ඉගිය සතියේ තමයි මාව අන්තිම නඩුවෙනුත් නිදහස් වුණේ ඉතින් ඒ නඩු වලට මුහුණ දෙන එක තමයි මගේ පළවෙනි එක දෙවෙනි එක තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පරාජයට මම වක් කියන්න ඕන කියලා මට ඕන වුණා එතුමාව නැවත මේ රටේ ජනතාව නිගන්න තනතුරකට පත් වෙනකන් ඔහුගේ ප්‍රධානත්වයෙන් ජයග්‍රහණය ලබා දෙන්න ඒ කටයුතු දෙකම ඉෂ්ට වුණා. දැන් මගේ ඒ බලාපොරොත්තු ඒ දෙකම ඉෂ්ට වෙලා තියෙන්නේ. පොදුජන පෙරමුණ ප්‍රශ්නේ සමගින් කිව්වා මොළ හතක් තියෙන නායකයෙක් ගැනම කියලා. නමුත් ඔබතුමාගේ මුදල් ලබා දුර කාලෙ සීමාවදී ලංකාවේ දරුණුම ආර්ථික පරාජය ලක් වෙලා. ඒක ඔබතුමාගේ හිතන විදිය. හැබැයි මේ ඒක ඔබතුමාගේ දරිද ඔය විදිහට තමන්ගේ දුරෙන් ඉලාසනේද හොඳ නැගිනේ. නෑ ඉතින් මං මුදල් ලැබෙන තිවරය නෙවෙයි තවදුරට. තවදුරට නෙවෙයි නම් ඔබතුමාගේ දොර කාලෙ සීමාවදී මම අවුරුදු දෙක ඇතුළේ සංචිත බිඳුවට වැස්සයි. රාජපක්ෂවරුන්ගේ පාලනය නිමා වෙන තත්ත්වයක් උදා වුණේ බැසිල් නිසා කියලා ඇතැම් අය චෝදනා කරනවා. ඔය දෙක ඉතිහාසෙම ඉවරයි. මේ සංචිත බිඳුවට වැටෙන්නේ කියන එක නම් මම පිළිගන්නේ නැහැ. කවුද දන්නේ කිව්වේ? ඔහෙත් තියෙනවා. ඒ ඔබතුමා තව ටිකක් මේ බලන්න ඕක. ඒක නම් වැරදි. සම්පූර්ණ වැරදි තොරතුරක්. ඉතින් එහෙම සංචිත තිබුණා නම් මටත් කරන්න තිබුණා. අද ගේන්නේ, අද තෙල් ටික ගේන්නේ, පිටි ටික ගේන්නේ, පොර ටික ගේන්නේ මම ගිහිල්ලා සාකච්ඡා කරලා ගත්ත ණය ආධාර උඩ. ජනාධිපතිතුමා නිතරම සඳහන් කරන දේ තමයි මේ මීට කලින් IMF එකත් එක්ක මේ වැඩ පිළිවෙල එහා ඉදිරියට ගෙනියනවා. IMF එක මම ආපු හැටියෙම තමයි මං පළවෙනි ලියුම ඇරිය IMF එකට. එතකොට ඒ අනුව තමයි IMF එකේ නියෝජිත දෙන්නෙක් ඇවිල්ලා මාවත් ජනාධිපතිතුමාත් හම්බුනේ. ණයක් ගන්න ගියාම, නිවාස ණයක් ගන්න ගියාම එක එක පියවරවල් තියෙනවා. මුලින්ම ඉල්ලුම් පත්‍රයක් බාර දෙන්න ඕනේ. ඉතින් එහෙම පිළිවෙලට යන්න ඕනේ. ඒ පිළිවෙලට යන වගේ ඒ IMF එකටත් අපි පිළිවෙලට ගියා. ඇමරිකාවද ලංකාවද හොඳවස්සුනා. එක එක කෙනාට හොඳ විදිය ඇති. Sri Lanka was in danger of being shut out of international financial markets. We were not going to be able to repay our debt. My question is, was for the people who, there was two groups in the government and the central bank. ඒ කණ්ඩායම් දෙක මට වැරදුනොත් එහෙම ආයිත් අර කපුට වගේ එකක් කියලා සිංහලෙම කතා කරන්න. මම ඉන්දියාවට ගිය වෙලාවෙත් ඔය ප්‍රශ්නේම මගෙන් ඇහුවා ඉන්දියන් මුදල් ඇමතුමියත්. මම කිව්වා මේ පැත්තේ ඉන්න එක්කෙනා IMF එකට යන්න කියනවා, මේ පැත්තේ ඉන්න එක්කෙනා යන්න එපා කියනවා. එතකොට මට දීපු අවවාදය තමයි IMF එකට යනවනම් ශක්තිමත්ව යන්න ඕන. ඒක සම්මත කරන්න සහයෝගය දෙනවද අවසාන වශයෙන්? පෞද්ගලිකව බැලුවොත් මම 21ට විරුද්ධයි. හැබැයි මම අස්වෙන්න තව එක හේතුවක් තමයි ඔය 21 මං හන්දා මම විරුද්ධ වෙනවා කියලා පෞද්ගලික කාරණයක් උඩ මම විරුද්ධ වෙනවා කියලා නෑ. ඒක මම කියන්නේ ජනතා වර්මකින් ජනතාවට බලය දෙන ව්‍යවස්ථාවක් අර
අපිට බැහැ මේ පැලස්තර දාලා 69 ලක්ෂයක් ගත්ත එක්කෙනාගේ බලය අරගෙන 253,000ක් ගත්ත එක්කෙනෙක්ට දෙන්න. පාර්ලිමේන්තුවට බලය දෙනවට අපි කැමැති. ජනතාවට බෝලේ පාස් කරේ නැහැ. බුරුක් කියන්න එපා ඔයා. හැමතිස්සෙම නිකන් බෝලේ පාස් කරයි කියලා කියන්නේ මොකද්ද? බෝලයක් ඔයද? මට බෝලයක් ඇත්තෙත් නැහැ. අපි කට්ටියට බලය දුන්නට ඒක වක් කියන්න ඕනේ. ඉතින් ඒකනේ කියන්නේ. ඔබතුමාගේ අලුත් බ්‍රෑන්ඩ් නේම් එක ගැන මොකද ඉතින්? හොඳයි ඉතින් මම ආසයි. ඉතින් ඕනේ එකගේ බ්‍රෑන්ඩ් නේම් එනවා ඉතින්. ඒවන අරග සත්‍යකුත් නෙවෙයි. දැන් මගේ අර ටෝන් එකට දාලා තියෙන්නේ තේ. ඒක අර කියනවා මගේ නම කියනවනේ. ඉතින් මට රින්ග්ස් යන්නේ බැසිල් බැසිල්.